දෙවියන් වහන්සේට ස්තුති වේවා උන්වහන්සේගේ වචනේ අපිව දවස ගානේ ජීවත් කරවනවා අපිව ආරක්ෂා කරනවා ගීතවලි 119 අපි දෙවිනි අක්ෂරයට ඇවිල්ලා තිනවා දෙවිනි කොටසේ තින පද 8 අද බලන්න යන 119 නවිනි පදය ප්‍රශ්නයකින් පටන් ගන්න තරුණේ තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද ඔබගේ වචන ප්‍රකාර පැවතීමිනි මගේ සහෝදරය සහෝදරිය අපි කල් නොදමා අහන්න ඕනේ ප්‍රශ්නයක් දැන් තරුණේට මෙතන සමාන කරනවා ඇත්තටම හැබැයි මේක අපි හැම කෙනෙක්ගේම ජීවිතේට වැදගත් අපි මේ ප්‍රශ්නේ අහලා අපේ ජීවිතේ අපේ මාර්ගය අපි පවිත්‍ර කරගත්තේ නැත්නම් මුළු ජීවිත කාලයම අපිට වෙන්නේ මොකද්ද මුළු ජීවිත කාලයම දුක් විඳින්න වෙනවා අපේ මාර්ගවලින් අපි හැරිලා ආවේ නැත්නම් අපේ මාර්ග සෝදිසි කරගත්තේ නැත්නම් මොකද්ද සිද්ධ වෙන්නේ මේක හොඳම කාලේ තරුණයෙක්ගේ කාලේ ජීවිතයේ තියෙන හොඳම කාලේ හැබැයි ලෝකේ කියන්නේ මේ හොඳම කාලේ Tamanට ඕන විදියට කන්න බොන්න ප්‍රීති වෙන්න හැබැයි දේව වචනේ කියන්නේ මොකද්ද පරීක්ෂාව අභියෝග ප්‍රශ්න නොතේරෙන දේවල් මේවා ඔක්කොම එනවා ඒ කාලේදී ඒගොල්ලන්ට වැඩි හැබැයි ඒ ඔක්කොම මැද්දේ කොහොමද මේ ගමන පවිත්‍රව තබාගෙන යන්නේ උත්තරය එතනම තියෙනවා ලෝකේ කියන දෙයට ඔබ සමන් දෙනවද දේව වචනේ කියන දෙයට ඔබයි මායි සමන් දෙනවද උත්තරේ තියෙන්නේ එතන ඉතින් උන්වහන්සේගේ වචනේ අපිට මතක් කරන්නේ මොකද්ද අපි මේ දේව වචනේ අපේ ඇතුළට දාගත්තම දේව වචනය අපිට මාර්ගය පෙන්වනවා අපි යා යුතු දිශාව පෙන්වනවා ඒක හරියට සිටියමක් වගේ අපිට පෙන්වනවා අපි යන්න තියෙන්නේ කොතනටද කියන එක යන්න තියෙන්නේ කොතනටද කියලා දැන දැනම අපේ මාර්ගය එහෙට මෙහෙට ගියොතින් කොච්චර අපරාධයක්ද මගේ සහෝදරයා සහෝදරිය අපි හැමෝම දන්නවා අපි යන්න තියෙන්නේ කොතනටද අපේ අවසානේ කොතනද කියලා ඒ සිටියම උන්වහන්සේ අපේ අතට දීලා තියෙනවා අපි ඒ වචනයට එකඟව වචනේ තුල අපි පවතිනවනම් අපිට පුළුවන් අපේ මාර්ගය පවිත්‍ර කරගන්න ඒක තරුණයෙක්ට අදාළ ඒ වගේම අපි හැම කෙනෙක්ටම අදාළයි ඒක ඒ අභියෝගේ අපි හැම කෙනෙක්ටම තියෙනවා කොහොමද මගේ මාර්ගයේ මන් දවස ගානේ නේද සදාචාරාත්මක පවිත්‍ර ජීවිතයක් මම කොහොමද ගත කරන්නේ හිත උපදේශයේ අපිට මතක් කරනවා දෙවිනි පරිච්ඡේදේ ඒ ප්‍රඥාව දේව වචනේ ප්‍රඥාව සිතට ඇතුල් වෙනවා දැනගන් මාත්මයට ප්‍රසන්න වෙනවා සිහි අපිව රැකවල් කරනවා ඥාණය අපිව ආරක්ෂා කරනවා ප්‍රයෝග කතා කරන මිනිස්සුන්ගෙන් අපිව ගලවනවා ආමෙන් බලන්න මගේ සහෝදරය සහෝදරිය උන්වහන්සේ අපිට මතක් කරන්නේ ඒකයි උන්වහන්සේගේ ඇස් ඉදිරියේ අපේ හැම මාර්ගයක්ම එහෙනම් අපි අපේ මාර්ග ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ සෝදිසියෙන් ඉන්න ඕනේ ඒක පවිත්‍ර කරගන්න අපි මොනවාද කරන්න ඕනේ දේව වචනේ තුල පවතින ඉතින් එසේ පවතින ස්වාමින් වහන්සේගේ උපකාරයේ ඔබටත් මටත් ලැබෙනසේක්වා ඔබට ජේසු පිහිටයි සුබ දවසක්